ලඟගට අවදා නමු කරන්නට කැමති ේශේපුවත් පතේම තවත් ප්‍රයෝත්තියායක් ලිසට බදු ක්‍රමය අසාධාරණයි රිජුබදුු සොච්චමයි වක්්‍රබදු තොගයයි අනුවෙන් හහිටපපු අමාත්‍යවරෙක් පාර්ලිමෙන්න්තු මන්ත්‍රී වරේෙක් වන ඩිය් ගුණසේ කරම මහතාගේ ප්‍රකාශය රජය දැන් මෙරක්ටයි ජනතාවගෙන් සීයට අසූ පහත් අනුවත් අතර වක්්‍රබදු ආය කරන අතර රජ ය. අය කරන්නේ සීයට දහයත් පහළවත් අතර ගණනෙකින් බව ශ්‍රී ලංකා කොමිනිියෂ් පක්ෂ භාපති හිටපු අමාත්‍ය ඩියු ගුණසේකරම හතා සඳහන් කරන බවට තමයි දේශේ පුවත්මත සඳහන් කරන්නේ. මේ දුෂ්ට ආණ්ඩුව එලවමු ජනවාරිතහ පස්වරු එකයි තිහට කොළඹදී වෙනසක් හදනවසරක් සමකි ජන බලවේගය. තරම අර මුලින් කියෝවාගේ මතමයි මේ ිටල් ක්‍රමේවත් වම ආ්ඩුව පාර්ශිුවෙන් රජපාර්ශයෙන් හඳුන්වා දුන්නට මේක. නිසියාකාරව යපත් කාලින කරන්නට හැකියාවක් ලැබිලනෑ හැබැයි රට ජනතාවට ර විශාල බදු ප්‍රමාණයක් බා්හාසේවා සමත පතිතකිරීම සමඟසීයට දහටක වැඩ්බද්දක් ජනතාවට දැඩි බදුු බරකට ලක්ව තිබෙනවා හැබැයි සල්ලි තියන කට්ටියගන්නේ යමක්කමත් තියෙන කට්ටියගෙන් ව්‍යාපාරිකයන්ගේෙන් උඩඉන්න පිරිසගෙන් රජුව ලබාගන්නා බදු ටිකවත් ලබාගන්නට ආණ්ඩුවට ක්‍රමවේදයක් නෑ කියනෙ තමමාඩිය ගුණසේ ක්‍රම හත්තයයක් කියන්නේ හැබැයි ඒේ හොතරයක්ක් විච් ජනතාවට දැඩි බදු බරක් ආ්ඩුවදී ලතිබෙනවා. මිලකට අවධාන යමු කරනට කැමති මෞබිම ජාතික පුවත්වතයේ ප්‍රධාන සිරස්ථලය දිසාාවට රනිල් සජිත් අනුර නැති අලුත් සන්දාානයක් ැනුවෙන් මෞබිම තන්ගේ ප්‍රධාන සිරස්ථලය වාර්තා කරනවා. මේ වසේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවර්ණයට රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදා සහෝ අ්ඩරොකුමාර් දිසානායක මහතා සම්බන්ධ නොවන. පොල්පුළුල් පෙරමුණකින් අලුත් මුහුණක් තරග වැදීමට නියමිත බව විශවාසනය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බවට තමයි මවබීම පුවත් පත වාර්තා කරන්නේ. මේ වනවිට ජනාධිපතිරනිල් වික්‍රමසිංහ නායික සජි වික්ෂනායක සජිත් ප්‍රේමදාසත් ජාතික ජන බලවේගේ නනායකම් අනුර කුමර් දිසානායකත්. ප්‍රතිශය පැකරන චන්දදායකයන් ඒක රාශී කරගන ජනාධිපතිවරණයට පුළුල් පැරමුණක් මේ දිනවල ගොඩනගේීම සඳහා සාකච්ඡා කරන බවට වාර්තා කරනාවමවිබ, විශේෂෙන්ම සිංහල දෙමල මුස්ලිම් පක්ෂවල සියලු එක මුතුුවක් නියෝචනේ වන පරිදිද. මේ පුළුල් සන්ධානය නිර්මාණය කිරීමට නියමිත බවටයි මෞබිම තමන්ගේ ප්‍රධාන සිරස්ථලේ නද දවසේදී වාර්තා කරන්නේ විශේෂම සඳහන් කරන්නටඕනි. මේ වනට ය දවසේදී නිමල් අංසාමහතාගේ නායකත්තයෙන් ජායලදී නවදේශපාලන බලවේගයක් නිර්මාණය වෙනවා. වගේ මතමයි මේ වනට ලැබෙන ොරතුරු අනුව ශ්‍රී ලංකා නිදහස්් පක්ෂය. අනු හතරේදිී චන්ත්‍රකා බන්්ඩාර්නායක කුමාර්තුංග මැතිනී ජනාධීපති ූ පොදු ජනෙක්ත් පැරමුණ පොටුව ලකුණ සමඟ නවදේශපාලන සන්ධානයන් නිර්මාණය කිරීමේ තිරයෙන් පිට පස කතාබහක් මේ වන වෙට අපටවාර්තාාවනවා විශේෂම රනිල් සජෙත් අනුර නැති. නවදේශපාල සන්ධානයක් විශේෂම පසුගිය. ජාතිකවාදී කඳ වුරේ සිටපු ගෝටාබේ රජ පක්ෂ මතා නාධීපති කරන්නට නියෝචනය කර පු ජාධිකවාදී කඳවුරේ ඇතැම් නායකයන් සිවිල් සමාජ ක්‍රියාදරයන් නැතුළූ ොහෝ දෙන්නෙකුගේ එකතුවෙන් ඉදිරි සතිකීපය තුළ නවදේශපාලන සන්ධානයක් එලි දැක්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. විශේෂයම මෙම පොදු ජනක්ත් පෙරමුණ පුටුව ලකුුණ යෝදාගනිබි නිර්මාණය වන සධානයට චන්ද්‍රිකා මැති නියදෙක්වීීමට නියමිත බවට පපුුවත් වාර්තා වෙනවා. කොහොම වනොත් රනිල් සජිත් අනුරණැති, පොළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී නිර්මාණයවීමට නියමිත බවටයි මවබිම ජාතික පුවත් පත අද දවසේදී වාර්තා කරන්නේ. එවාගේම තමයි මෞබිමේම තවත් පුවතකට අපි අවධාන යමු කරන්නට කැමති. සජබ විරෝධතා ව්‍යාපාරය තිස්වනිදා කොළම්ඹින් ඇරබේ සජබ විරෝධතා ව්‍යාපාරය තිස්වනිදා කොළම්බින් ඇරම්බේ රංජිත් මැද්තුම බන්ඩාර සමඟි ජනබලවේගේ ප්‍රධාන ලේකම්රයා කරන ප්‍රකාශයක් තමයි එලෙස සඳහන් කරනතිබෙන්නේ මවෞබිම ජාතික පුවත් පත තමන්ගේ සිරස්ථලයක් විදිහට සමගි ජනබලවේගේ ලබන තිස්වනිදා කොළම්ඹභ විරෝධතා රැලිය කාරම්භ කිරීමට විරෝධතතා ව්‍යාපාරයක් කාරම්භ කිරීමට නියමිත බවට මෞබිම. ාතික පොත්පත ලස ොරතුර ර්තා කරතිබෙනවා. විශේෂම මීට පෙරද මෞබිම ජාතික පොත්පත වාර්තා කරපු විදිහට මීට ඒ දවසේදිීත් වාර්තා කරපු විදිහට ලබනැතිස්වනිදා කොළඹදී සමගි ජනබලේගේ ආණ්ඩුවට විරද්ව දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් කාරම කරන්නට සූදානම් විශේෂම්ම. ආන්්ඩුව විසින් ජනතාව මත පතිත කරත වෙන වැට්බදු බර එවගේම ජනතාවගේ ජීවන බර මැතිවරණයක්ඉල්ලා ජනතාව ඒ කරාශිකිරේම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන බටයි සඳහන් කරන්නේ මෙම විරෝධතාවේ කොළඹදී තමයිඉතිස්වේරිද ආම්භ කරන්නේ එන් පසුව දිස්ශ්‍රීක් මට්මින්ද යම් යම් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් මේ වනවිට සංවිධානය කර ඇති බවට අපිට වාර්තා වෙනවා. සමගි ජනवाලබේගේ පාර්ශවෙන් ඒ අනුව තිස්වනිදා ආණ්ඩුව පලවා அறிන දැවැන්ත විරෝධතා රැලියයක් කොළम्ඹදී පවත්වන්න සූදා නම් කරතते බෙනවා. නමුත් පවත්වන ස්ථානය තවමත් සමදි ජනබලවේගේ මාධ්‍යයට සඳහන් කර නොමති බවදකි වයුතුයි තිස්වනිදා සජිත් ප්‍රේමදා සමහත්්‍යගේ පාර්ශවෙන් කියන විදිහයට නම් ආණ්ඩුව එලවන්නට සමගිජනබලවේගේ මැතිවර්ණයක් දිනාගන්නට පළවෙනි වැඩිමුරය තමයි තිස්වනිදා තියන්නේ අන්නේ කොළඹෙදී.